හිතවතුනි, කාලෙන් කාලෙට කාලෙන් කාලෙට අපේ රටේ විවිධ රැලි ඇති වුණා. අලුත් දේවල් පිළිබඳව දැන් මේ කාලවකවානුවේ දේශීයත්වය පිළිබඳව විශාල රැල්ලක් ඇල්මක් ආදරයක් ඇති වෙලා තිනවා අපේ රටේ ජීවත් වන හැමෝගෙම වගේ. විශේෂයෙන්ම අපිට කොරෝනාත් එක්ක පිටරට නිෂ්පාදන අපේ ජීවිතවලින් ඈත් කරන්න උනානේ. ඒ විදිහේ රැල්ලක් ඇති වෙලා තියෙනවා. ඒ රැල්ල පැත්තකින් තියමු. දැන් මේ මගේ අතේ තියෙන්නේ බොහොම ලස්සන කෙන්ඩියක්. මේ අපේ රටේ ඉන්න දක්ෂ නිර්මාණ ශිල්පියෙක් තමන්ගේ අතින් කරපු ලස්සන නිර්මාණයක්. මේ නිර්මාණය සුවිශේෂ වෙන්නේ මධ්‍යම පළාතට. මධ්‍යම පළාතේ මේ වගේ නිර්මාණ සඳහා සුවිශේෂී නිර්මාණ ශිල්පීන් ඉන්නවා. ඔවුන් සම්ප්‍රදායික පාරම්පරික කලා නිර්මාණ ශිල්පීන්. ඔවුන්ගේ දැනුම බොහෝ වෙලාවට අපිටත් වඩා අගයන්නේ විදේශිකයින්. අපි මේ වගේ ලස්සන නිර්මාණ දකිනවද, මේ වගේ නිර්මාණ අගය කරනවද, මේ වගේ නිර්මාණ මිලදී ගන්නවද කියන එකත් අද වෙද්දී ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් ওই කාරණාව ඔය ප්‍රශ්නය ලිහන්න ජාතික ශිල්ප සභාව ඉදිරිපත් වෙලා තියෙනවා. ජාතික ශිල්ප සභාව ගමින් ගමට ගිහිල්ලා සම්ප්‍රදායික නිර්මාණකරුවන් කලා ශිල්පීන් හොයාගෙන ඔවුන්ට අතහිත දෙන්න සූදානම් වෙලා අලුත් ගමනක අලුත් විදිහට යනවායි කියලා ආරංචි. ඉතින් අපි සූදානම් වෙනවා ඒ ගැන කතා කරන්න. මගේ අතේ තියෙන නිර්මාණෙත් එක්ක ඔබට යම් දල අදහසක් ඇති. අද අපි මොනවා ගැනද කතා කරන්න සූදානම් වෙන්නේ කියලා. සම්ප්‍රදායික පිත්තල නිර්මාණ ශේෂ්ත්‍රය ගැන අද අපි කතා කරන්න සූදානම් වෙනවා. කන්ද උඩරටම සුවිශේෂී වූ නිර්මාණත් එක්ක ඒ ගැන කතා කරන්න අපි කැඳවගත්ත වැඩසටහනට ජාතික ශිල්ප සභාවේ මධ්‍යම පළාත බාර සහකාර අධ්‍යක්ෂතුමා එම්.එම්. සමරනායක මහත්මයාත් එක්ක මේ ලස්සන නිර්මාණය කරපු කලා ශිල්පියාව පාරම්පරික පිත්තල කැටයම් ශිල්පී එස්.ඩී. සුමන වික්‍රම මහතා දෙදෙනාටම ආයුබෝවන්. සහකාර අධ්‍යක්ෂතුමා, මේ මධ්‍යම පළාතට සුවිශේෂී වූ මේ වගේ පිත්තල නිර්මාණ විතරද තියෙන්නේ වෙනත් නිර්මාණත් තියෙනවද? ඇත්තටම මධ්‍යම පළාත කියන්නේ හස්තකර්මාන්ත ශේෂ්ඨවලින් බොහොම පොහොසත් පළාතක්. පාරම්පරික හස්තකර්මාන්ත රාශියක් මධ්‍යම පළාත තුළ තියෙනවා. ඉන් එක කොටසක් තමයි පිත්තල කර්මාන්තය. ඒකට පිත්තල කර්මාන්තෙත් කොටස් දෙකක් තියෙනවා. පිත්තල වාත්තු සහ පිත්තල කැටයම් කියලා. දැන් මේ කෙන්ඩිය පිත්තල කැටයම් නිර්මාණයක් විදිහට තමයි යන්නේ. පිත්තල තහඩු වලින් කරපු නිර්මාණයක් විදිහට තමයි යන්නේ. ඉතින් පිත්තල වාත්තු සහ කැටයම් අංශ දෙකින්ම නිර්මාණ කරනවා. මධ්‍යම පළාත තුළ ගම්මාන වශයෙන් විසිරිච්ච පිත්තල කැටයම් පිත්තල වාත්තු විදිහට ගම්මාන වශයෙන් විසිරිච්ච කණ්ඩායම් විසිරලා ඉන්න පළාතක් තමයි මේ. අද අපත් එක්ක සම්බන්ධ වෙන සුමන වික්‍රම මහත්මයා මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල මාරුකොණ ඩෝවත්ත කියන ප්‍රදේශ නියෝජනය කරමින් පෙම්ල සිටින කෙනෙක්, ඉතාම දක්ෂ කෙනෙක්. මොකද ශිල්ප සභාවත් එක්ක නිරන්තරයෙන් අපේ තියෙනවා මාස්ටර් ක්‍රාෆ්ට්මන් කියලා ප්‍රෝග්‍රෑම් එකක්, ගුරු ශිල්පී වැඩසටහනක්. ඉතින් ගුරු ශිල්පී ප්‍රදර්ශනය නිර්මාණ කරණයේදීත් මෙතුමා තමයි අපිට බොහොම උදව් කරලා තියෙන්නේ. කණ්ඩායමක් තෝරාගෙන, ඒ කණ්ඩායමට කුඩා කණ්ඩායමක් තෝරාගෙන ඒගොල්ලන්ට මේ කර්මාන්තය කියලා දීලා ඉස්සරහට මේ දේ නැති වෙන්නේ නැතුව ඉදිරියට ගෙනියන්න අවශ්‍ය පහසුකම් ජාතික ශිල්ප සභාව හරහා කරගෙන යනකොට ඒකට අතහිත දෙන්නේ විදිහට මීට වසර දෙකකට තුනකට පෙර මෙතුමා අපිත් එක්ක අත්වල් බැඳගත්තා. ඒ අත්වල් බැඳගත් එක දිගටම අපිත් එක්කව මෙතුමා ඉන්නවා කියන එක කියන්න කැමතියි. සහකාර අධ්‍යක්ෂතුමා, මේ අපි මතක් කරමු ජාතික ශිල්ප සභාවේ කාර්යභාරය. ජාතික ශිල්ප සභාවෙන් මොනවද වෙන්නේ? ඇත්තරම ජාතික ශිල්ප සභාව කියන්නේ මෙරට ඉන්න හස්තකර්මාන්ත ශිල්පීන් සඳහාම හදලා තියෙන රජයේ විශේෂිතම වූ ආයතනය. හස්තකර්මාන්ත ශිල්පීන් ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම, ඔවුන් බලා ගැනීම, ඔවුන්ට අවශ්‍ය සුබ සාධන කටයුතු මේ සියල්ලම කරන්නේ ජාතික ශිල්ප සභාව හරහා. එතකොට ජාතික ශිල්ප සභාවේ මේ අයට අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුකම් සැපයීම, විශේෂයෙන්ම පිත්තල තහඩු අපි මේ වෙනුවට මම ප්‍රධාන කාර්යාලයට මධ්‍යම පළාතට අවශ්‍ය තහඩු ප්‍රමාණයක් දැනුවත් කළ තියෙනවා. ඊට අමතරව පිත්තල වාතු කර්මාන්තය, පිත්තල වාතු කර්මාන්තයට අවශ්‍ය පිත්තල මේ වෙනුවට අපි ආරක්ෂක අමාත්‍යාංශය හරහා මධ්‍යම පළාත් අමුද්‍රව්‍ය ගබඩාවෙන් ලබා දෙනවා. මේ වෙනුවට කිලෝ 60,000ක් පමණ මධ්‍යම පළාත් කාර්යාලය හරහා හස්තකර්මාන්ත ශිල්පීන් සඳහා අපි ලබා දෙන්න තියෙනවා. ඒත් එක්කම ඔවුන්ගේ සුබ සාධන වැඩසටහන, කියන්නේ හස්තකර්මාන්ත ශිල්පීන්ගේ අවශ්‍ය අමුද්‍රව්‍ය උපකරණ ගන්න සුබ සාධන වැඩසටහනක් වෙනම තියෙනවා. ඒත් එක්කම ඔවුන්ගේ ඉදිරි අනාගතය සඳහා අවශ්‍ය ඒ ණය පහසුකම් ලබා දීමේ වැඩසටහන් අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ විදිහට තමයි අපි මේගොල්ලන්ට අවශ්‍ය පහසුකම් සපයන්නේ. ජාතික ශිල්ප සභාවෙන් මෙවැනි නිර්මාණ ශිල්පීන් ළඟට ගිහිල්ලා සේවය ලබා දෙනවද, නැත්නම් නිර්මාණ ශිල්පීන් ඔබ ඔබේ ආයතනය හොයාගෙන එනවා? අනිවාර්යයෙන්ම අපි යනවා. අපි යන එක තමයි පළවෙනි ඊටම කරන්නේ. ඊට පස්සේ
මේ ගොල්ලෝ අපිව හොයාගෙන එනවා අපෙන් ගන්න මේ වගේ උදව් ගන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ අතරට අපි ගිහිල්ලා තියෙනවා මොකද උකුවෙල ඩෝවත්ත මාරුකොණ රොසිරුගම දෙහිදෙනිය කියන්නේ පිත්තල කැටයම් ශිල්පීන් බහුලව ඉන්න ප්‍රදේශයක් සන්න සම්මානලාභීන් ඊට පස්සේ රජත සම්මාන ශිල්පීන් ප්‍රදර්ශනවලදී ලබාගත් ශිල්පීන් ඉන්නේ ඔවුන් වෙනුවෙන් අපි සමිතියක් හදලා ඒ සමිතිය හරහා තමයි ඔවුන්ට අවශ්‍ය පහසුකම් අපි සපයන්නේ ඊට පස්සේ මේගොල්ලෝ ශිල්ප සභාවෙන් අපිට යමක් කරගන්න පුළුවන් කියන ආකල්පේ අපි එතෙන්දි ගොඩනගලා තියෙනවා ඒත් එක්ක අපිත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙනවා ඒයි හොඳයි දැන් ජාතික ශිල්ප සභාවෙන් බොහෝ නිර්මාණ ශිල්පීන් රටට හඳුන්වලා දුන්නා ඒ වගේම ශිල්ප සභාවේ සහයත් එක්ක ඔවුන් ගොඩනැගුණා කියලා සහකාර අධ්‍යක්ෂතුමාගේ පිළිතුරු තුළ බොහොම පැහැදිලිව කිව්වා. එහෙම ගොඩනැගුණු කෙනෙක් දක්ෂයෙක් අද අපේ මැදිරියට ආවයි කියලා ආරම්භයේදීම අපි ඔබට කිව්වනේ. මේ තමයි සමර සුමන වික්‍රම මහත්මයා. සුමන වික්‍රම මහත්මයා ඔබතුමා පිත්තල නිර්මාණ ශාස්ත්‍රයට කොහොමද එන්නේ? පිත්තල නිර්මාණ ශාස්ත්‍රයේ රිදී දෙකම කරනවා. තඹත් ඕඩස් එන විදිහට ඒ හැම දෙයක්ම නිර්මාණය කරනවා. ඔබතුමා කොහොමද නිර්මාණ ශිල්පියෙක් බවට පත් වෙන්නේ? මම පාරම්පරිකව මගේ පියාගෙන් උරුම වුණ එකක් තමයි. දැනට මේ ඔබතුමා නිර්මාණ කරන්නේ තනියෙන්ද නැත්නම් ඔබට සහායට තවත් කෙනෙක් ඉන්නවද? සහායට මේ දරුවොත් ඉදිරිපත් වෙනවා. ලොකු ඕඩරයක් සාමාන්‍ය වෙලාවට වෙනත් අය සහභාගී කරව ගන්නවා තනියම කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් තනියම කර ගන්නවා ශිල්ප සභාවත් එක්ක එක්කාසු වුණාට පස්සේ ඔබතුමාගේ මේ ශාස්ත්‍රය තුළ ලැබුණ වෙනස කොයි වගේද? ඒ අපිට උදව් උපකාර කරන එකක් තමයි ශිල්ප සභාව කියන්නේ දැනුවත් කරන අවස්ථා බොහෝමයි මේ වගේ වැඩසටහන් වලට ඉදිරිපත් වෙන්න උදව් උපකාර වෙනවා ඒ වගේ ගොඩක් උදව් උපකාර තියෙනවා ශිල්ප සභාවේ සහකාරකතුමා අද වෙද්දී මේ මධ්‍යම පළාත තුල මෙවැනි නිර්මාණ ශිල්පීන් කී දෙනෙක් ඔබත් එක්ක එක්කාසු වෙලා ඉන්නවද? නෑ ඇත්තටම පිත්තල කැටයම් ශිල්පීන් ගත්තාම පිත්තල කැටයම් ශිල්පීන් 200කට අධික සංඛ්‍යාව මධ්‍යම පළාත තුල ඉන්නවා. ඒ කියන්නේ මධ්‍යම පළාත තුල පිත්තල කැටයම් ගම්මාන මහනුවර දිස්ත්‍රික්කයේ කලාපුරය. ඊට පස්සේ මඩවල කියන ගම්මාන දෙක සුවිශේෂී වෙනවා. ඊට අමතරව තමයි මාතලේ දිස්ත්‍රික්කයට අපි යන්නේ. මේ මාතලේ සහ මහනුවර කියන දිස්ත්‍රික්ක දෙක තුල පිත්තල කැටයම් ශිල්පීන් 200කට අධික සංඛ්‍යාවක් ඉන්නවා අපිත් එක්ක. ශිල්ප සභාවෙන් අද වෙද්දී මේ සම්ප්‍රදායික ශිල්පින්ට තියෙන ගැටලු අභියෝග අඳුනගෙන තියෙනවද? අනිවාර්යයෙන්ම. මොනවද ඒ ගැටලු? ඇත්තටම මේ වෙන විට ඒගොල්ලන්ට විශේෂයෙන්ම මේ අවුරුද්දේ පහුගිය කාලේ ඇති වෙච්ච ගැටලුකාරී තත්ත්වයක් එක්ක මේගොල්ලන්ට අලෙවි ප්‍රශ්න තමයි තියෙන්නේ. අලෙවිය හස්තකර්මාන්ත ශිල්පීන්ට ප්‍රධාන වශයෙන්ම තියෙන අලෙවි. ඉතින් ඒ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීමට තමයි ජාතික ශිල්ප සභාව නිරන්තරයෙන්ම මේ වෙන විට අපි කටයුතු යොදනවා. ඒකට උදාහරණයක් විදිහට මේ 16-17 දෙදින දියත උයනේදී අපේ ජාතික ශිල්ප සභාවෙන් හස්තකර්මාන්ත අලෙවි ප්‍රදර්ශනයක් කරනවා. ඒක සෑම සතියකම බ්‍රහස්පතින්දා දවසේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ජාතික ශිල්ප සභාව සීගිරිය අපේ හස්තකර්මාන්ත ගම්මානයක් තියෙනවා. අපි මේ වෙන විට ඒ ගම්මානයේ අලෙවි ප්‍රදර්ශනාගාරය සිදු කළා අවසානයි. නොබෝ කලකින් ඒ ප්‍රදර්ශනාගාරයත් අපි හස්තකර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ අලෙවිය සඳහා සූදානම් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ විදිහට අපි හස්තකර්මාන්ත ශිල්පීන්ගේ අලෙවි කටයුතු සඳහා අලෙවි ප්‍රවර්ධනය සඳහා අපි කටයුතු කරනවා. ඉදිරියටත් ඒ කාර්යයන් ඔවුන් වෙනුවෙන්ම නිරන්තරයෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. සුමන වික්‍රම මහත්මයා මේ වගේ නිර්මාණයක් කරන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ගත වෙනවද? දවස් 4ක් විතර වගේ ඔය වගේ කැටයම් කරද්දි තව තියෙන වෙනත් කැටයම් වර්ග තියෙන අමාරු ඒවා ඒව කරන්න යොදින් සතියක් විතර යනවා. ඔබතුමා බොහොම දක්ෂ පාරම්පරික ශිල්පියෙක් නිසා ඔබතුමාට මේක ඉතා පහසුයි කියලා ඔබතුමා කිව්වට අපිට තේරෙනවා මේ සියුම් මල්කම් කැටයම් කොයිතරම් අමාරුද කියලා. මේ වගේ නිර්මාණයක් වෙහෙස වෙලා මහන්සි වෙලා කරපුවාම ඒ වෙහෙස ඒ ශ්‍රමය ඒ කුසලතාවය මිල කරන්න පුළුවන්ද? ඔබේ නිර්මාණය වෙනුවෙන් ලංකාවේ වෙළඳපළ තුළ හොඳ මිලක් ලැබෙනවද මහත්මයා? ලැබෙනවා සමහර වෙලාවට ලැබෙනවා සමහර වෙලාවට නොලැබෙන අවස්ථාත් තියෙනවා. හොඳයි. සහකාර අධ්‍යක්ෂතුමා මේ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ අලෙවි කර ගැනීම සඳහා වෙළඳපොළක් නිර්මාණය කරගෙන යනවාද මොනවද අලුතින් ඒ සඳහා කරන කටයුතු? ඔව්. දැන් මම අර මුලින් සඳහන් කරපු විදිහට දැන් අපි ඉදිරියේදී කොළඹ දියත උයන පරිසරයේ තියෙන ප්‍රදර්ශනයට හස්තකර්මාන්ත ශිල්පීන් යොමු කරනවා. ඒත් එක්කම සීගිරිය ගම්මානයේ ඒ අලෙවි සැලට අපි හස්තකර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ මිලදී අරගෙන ඒ කාර්යය කරනවා. ඊට අමතරව මධ්‍යම පළාත තුළ මාතලේ අලු විහාරයේ
මේ වන විට අලෙවි ප්‍රදර්ශනාගාරයක් සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව කන්ද උඩරට උරුමය උඩරට කලා සංගමය කියලා ආයතනයක් තියෙනවා. එතෙන්ටත් මේ අය නිර්මාණ ඉදිරිපත් කරනවා. මොකද එතන දිසාපෙත්තුමාගේ ප්‍රධානත්වයෙන් තමයි උඩරට කලා සංගමය පාලනය වෙන්නේ. එතෙන්ටත් මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ අලෙවි කරන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරලා තියෙනවා. මේ විදිහට අලෙවි ප්‍රවර්ධනයට කටයුතු කරනවා. සහකාර අධ්‍යක්ෂතුමා, මේ වගේ පාරම්පරික නිර්මාණ ශිල්පීන් වැඩිහිටි පරම්පරාව තුර ඕනතරම් අපි දකිනවා ඉන්නවා. හැබැයි මේ දැනුම මේ තාරුණ්‍යට ලබා දෙන මාර්ගයක් ඇති වෙලා තියෙනවද කියන එක ගැටලුවක්. මෙතුමා වගේ දක්ෂ ශිල්පීන්ගේ මේ පාරම්පරික ඥානය නූතන පරපුරට නැත්නම් තරුණ දරුවන්ට ලබා දෙන්න වැඩපිළිවෙලක් ශිල්ප සභාවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඔව්, අපි ශිල්ප සභාවෙන් කෙරිගෙන යනවා. එකක් තමයි හස්තකර්මාන්ත ගුරු ශිල්පී පන්ති. මෙතුමම උදාහරණයකට ගත්තොත්, අපි දැන් අවුරුදු දෙකකට පෙර ශිල්ප නවෝදා කියලා පාසල් හස්තකර්මාන්ත තරඟයක් පැවැත්තා. ඉතින් ඒ හස්තකර්මාන්ත තරඟයට අපි හස්තකර්මාන්ත මේ නිර්මාණ පුරුදු කරේ අපි ඉස්කෝල ළමයින්ට, පාසල් ළමයින්ට. එතකොට මෙතුමගේ දියණිය, පුතා, ඒ වගේම ඒ වයසේ හිටිය කණ්ඩායමක් සූදානම් වුණා. ඒත් එක්කම ඇත්තරම මේ කර්මාන්තයේ අපි දකින්නට වඩා තරුණ කණ්ඩායමක් මේකට ඉන්නවා. මොකද අපි ප්‍රදර්ශන තියෙනවා, ජාතික ප්‍රදර්ශන තියෙනවා. බීමයි සිච් එක අපි ජාතික ප්‍රදර්ශනය තිබෙන් පස්සේ ගිය වර්ෂයේ 2019 වර්ෂයේ මධ්‍යම පළාතේ නිර්මාණ 89ක් ජයග්‍රහණය කරනකොට ඒ 89න් 50කට අධික සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ තිබේ තරුණ පිරිසක්. එතකොට ඒ දේත් එක්ක අපි දකිනවා මධ්‍යම පළාත තුළ තරුණ හස්තකර්මාන්ත ශිල්පීන් මේ සඳහා නැඹුරු වෙනවා. ඒකට ඇත්තටම ආයතනය වගේ කියන්න ඕන ආයතනය කරන කාර්යභාරයත් එක්ක තමයි මේ දේවල් ඉස්සරහට යන්නේ. ඒ කියන දේ කියන්න ඕන. මොකද එතෙන්දී ආයතනයක් විදිහට අපි ඉස්සරහට යනවා නම් මේ තරුණ කණ්ඩායම අපිත් එක්ක නිරන්තරයෙන්ම බැඳෙනවා. සුමන වික්‍රම මහත්මයා, දැන් ඔබතුමා මේ පියාගෙන් මේ දැනුම ලබාගෙන කොච්චර කාලයක් ශාස්ත්‍රය නිර්මාණය කරාද? කියන්නේ තේරෙන වයසේ ඉඳලා මිටිය අතරවන් කැටයන් කරන්න පටන් ගත්තා. මේසෙට උසත් මන්දී එතකොට මේසෙ උඩට නැගලා ඉඳගෙන මම පුංචි කාලේ ඉඳලා. හොඳයි, මේ දැන් එදා තිබ්බ ගැටලු වලට වඩා ලෝකෙ දියුණු වෙද්දී අලුතින් නැති වෙලා තියෙන ගැටලු අභියෝග මොනවද ඔබතුමන්ට? වෙළඳපොළ සමාමිසි ගැටලුවට වෙලා තියෙන අමුද්‍රව්‍යත් ක්‍රමක්‍රමයෙන් ඉහළ නගිනවා. පිටරටින් බාණ්ඩ ගිනවා ලංකාවට, වෙළඳ බාණ්ඩ. ඉතින් අපේ පොඩ්ඩක් පස්සට යනවා එතකොට. ඉතින් ඒ වගේ ගැටලු ටිකක් තියෙනවා. අධ්‍යක්ෂතුමා, බොහෝ වෙලාවට මේ අපේ සම්ප්‍රදායික නිර්මාණ වෙනස් වෙන්නේ නැහැ, අලුත් වෙන්නේ නැහැ, එකම තැන තියෙනවායි කියන චෝදනාව වෙළඳපොළ තුළ තියෙනවා. මේ වගේ සම්ප්‍රදායික නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ වෙනස්කම් වලින්, අලුත්කම් වලින් නැත්තන් නව්‍යතා එකතු කරලා වෙළඳපොළට නිකුත් කරන්න බලාපොරොත්තුවක් අරමුණක් නැද්ද? තියෙනවා. විශේෂයෙන්ම දැන් මම පළාත තුළ සහකාර අධ්‍යක්ෂ විදිහට මම අපේ කර්මාන්තකරුවන්ට දෙන පණිවිඩය තමයි නිරන්තරයෙන්ම එක පැත්තකින් ශිල්ප සභාව එක්ක සම්බන්ධීකරණයක් වෙන්න ඕන. අනිත් දේ තමයි වෙළඳපළත් එක්ක අපි නිරන්තරයෙන් ගැටෙන්න ඕන. වෙළඳපළේ සමහර වෙලාවට සාම්ප්‍රදායික නිර්මාණ, සාම්ප්‍රදායික කැටයම් ඉල්ලන කොටසක් ඉන්නවා. සමහර පිරිසක් ඉන්නවා අලුත් දේවල් ඉල්ලන. මේ කොටස් දෙක අපි හඳුනා ගන්න ඕන. ඒ හඳුනාගෙන වෙළඳපළේදී වෙළඳපළ ඉල්ලුමට සරිලන නිර්මාණයක් අපි නිර්මාණය කිරීම තමයි, භාණ්ඩයක් නිර්මාණය කිරීම තමයි විශේෂයෙන්ම සිදුවන්න ඕනේ. ඒ දෙත් එක්ක මේ භාණ්ඩ අලෙවියේදී තියෙන ගැටලුකාරී තත්ත්වය මං හිතන්නේ බොහෝසේ අපිට निराකරණය කරන්න පුළුවන්. මොකද නැත්තම් සමහර අය හැමදාම අපි සාම්ප්‍රදායික කර්මාන්තකරුවා කියන පදනමේ ඉඳලා එයා සාම්ප්‍රදාය ආරක්ෂා කරමින් ඉන්නවා. හැබැයි ඊට එහා යන්න ඕන. වෙළඳපළ ඉල්ලන්නේ මොනවද කියන තැනට ගිහිල්ලා නිර්මාණයක් කරනවා නම් ඇත්තටම අපිට ඉස්සරහට යන්න පුළුවන්. රටක දියුණුව කියලා කියන්නේ මහා මාර්ග, ගොඩනැගිලි හදන එක විතරක්ම නෙමෙයි. රටක සංස්කෘතිය, කලාව, නිර්මාණ මේ හැමදේම රටක සංවර්ධනයට බොහොම වැදගත්. ජාතික ශිල්ප සභාව අපේ රටේ උරුමයත් එක්ක අපේ රටේ සම්ප්‍රදායික ශිල්පියා ගාවට ගිහිල්ලා අලුත් ගමනක් යන්න අලුත් සැලසුමක් තියෙනවා කියලා ආරම්භයේදී කිව්වේ අපි ඔන්න ඔය කාරණය නිසා. ඔබ අපේ රටේ සම්ප්‍රදායික නිර්මාණ ශාස්ත්‍රයක නියැලෙන ශිල්පියෙක් නම් ඔබට පුළුවන් ජාතික ශිල්ප සභාවත් එක්ක එකතු වෙන්න. එහෙම ජාතික ශිල්ප සභාවත් එක්ක එකතු වෙලා ඉන්න නිර්මාණ ශිල්පීන් ජාතික ශිල්ප සභාවත් එක්ක එකතු වෙලා මේ මැදිරියට සුමන වික්‍රම මහත්මයා වගේම කැඳවගෙන ඉන්න ජාතික නාලිකාවේ අපි සූදානම් වෙනවා. අපි සූදානම් වෙන්නේ ජාතික ශිල්ප සභාවත් එක්ක එක්කාසු වෙලා දේශීය නිෂ්පාදන අගය කිරීම වෙනුවෙන් මෙහෙ වූ මේ සාකච්ඡාව අවසන් කරන්න. අද
සාකච්ඡාවත් එක්ක එකතු වුණ මධ්‍යම පළාත භාර ජාතික ශිල්ප සභාවේ සහකාර අධ්‍යක්ෂතුමා එම්.එම්. සමරනායක මහතාට සහ පාරම්පරික පිත්තල කැටයම් ශිල්පී එස්.ඩී. සුමන වික්‍රම මහත්මයාට අපි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. අයි.